මානොවන මම නොවන මම සුදැක් සවසක් ප්‍රියදර සංගීත ප්‍රේමිතුන් වෙතින් අදත් පුරුපුරුදු මුණ ගැසි මානොවන මම ජනප්‍රිය චරිතයකගේ රස දෙන හදේ රසකාමිත්වය ඔහුගේ ප්‍රියතම ගීත සප්තකය විඳින්න පටන් අරන් අපි දැන් වසර ගාණක් මේ මිතුදමට ඒත් වෙනසක් නෑ අපි ඇසුරට මා හිතන පරිත්තට නමුත් වෙනසක් තියෙනවා අපේ ආශ්වාදයට අදත් ඒ වගේ හැඟීමක් ඔබට දැනී කියලා මම හිතනවා ජීවිතයට වඩාත් සමීපම සනීප අත්විදුම සංගීතය කියන්නේ විවිධ පද කෙසේ වෙතත් රිද්මය තාලය නාදය හරහා තමයි ඒ සියල්ල අපේ ආත්මයට කවදින්නේ එතකොට ගීතය සමඟ ජීවිතේ බොහෝ දේවල් ඉහළ පහළ යනවා කියලා අපිට දැනෙනවා ඒ නිසායි මේ ඉහළ රිද්මය මධ්‍යම රිද්මය පහළ රිද්මය කියලා අපි නිකන් ව්‍යවහාරික සංගීතයේ අපිට හිතෙන පරිද්දට අපි කතා කරන භාෂාව අනුව අපි භාෂා කීපයකින් පැහැදිලි කරගන්න තැත් කරන්නේ කෙසේ වුවත් ඉහළම රිද්මය තමයි කොහොමවත් හුඟක් වෙලාට අපි එකිනෙකා හමු වෙද්දී සාද පවත්වද්දී අවසානයට ඉතුරු වෙන්නේ පොඩ්ඩක් නිකන් නැගල යන මට්ටම එකක් තමයි අන්තිමට කොයි කාටත් අවශ්‍ය වෙන්නේ ඉතින් ඒ නිසාම තමයි ඒ ගීත පිළිබඳව අපේ මතකය නිකම්ම මතක හිටලා තියන්නේ ආයි කිසිම කතාවක් නෑ කටපාඩම් කරපුවා එහෙම නෙමෙයි ඉතින් ඒ වගේ වේගරිද්ම සමග අපේ ගීත වංශය පොහොසත් කරපු වංශක්කාර පරම්පරාවක වර්තමානිකයා තමයි අද ඔහුගේ ප්‍රීතම ගීත හත අරගෙන ඇවිල්ලා තින්නේ ඔබට පිරිනමන්න මේ තමයි බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දුගේ පුත්‍රරත්නය සුසිල් ප්‍රනාන්දු අයිබෝන් සුභ සන්ධ්‍යාවක් ජය වේවා අයිබෝන් ගෙදරට වෙලා දැන් කොච්චර කල්ද දැන් මම හිතන අවසර දෙකකට ආසන්නයි අපි ඔක්කොම ඔව්නේ ඔව් මාර්තු ගියවද මාර්තු 19 ඊට කලින් අප්‍රේල් 21 ඒ කියන්නේ සුසිල්ලා අන්තිමටම ගීත ගායනා කරපු වේදිකාව ඒ අන්තිමට මම කලොම් 19 කටුනායක ෆැක්ටරි පාටි එකක් තිබුණා ඒකේ සිංකල මං ගියා තංගල්ලේ තංගල්ලේ තිබුණා ලොකු සංගීත ප්‍රසංගයක් ඔන්ලයින් වලින් මං ලිහිතේ ඒක තමයි අන්තිම සිංදු වේදිකාව තාම බලන් ඉන්න අවස්ථාවක් ලැබෙන තුරු ආපහු වෘත්තීය වශයෙන් ඇත්තම යම් කිසි ප්‍රමාණයක අර මංගල උත්සව එතකොට මේ හොටෙල් වල තිබුණා පාටි සරව මේ වගේ ගෙට් ටුගෙදර් වගේ වල සිංකලා ඔව් අපි පර්ෆෝම් කරන්න හම්බුණා ඊට පස්සේ තමයි මේ සීන් එක ආවේ ඔව් කතන්දර ටික මේ භයානක තත්ත්වයටපත් උනේ එතනින් පස්සේ ඉතින් සෝරි තමයි ඉතින් මේ දිගටම දැන් වේග රිද්ම ගීතන ගායනා කරන්න වෙලා තිබුණේ තාත්තගේ ගීතනේ වැඩි හරිය. ඔව්. සම්පූර්ණයෙන්ම වගේ සුසිල්ලාගේ ගීතක් තියෙනවා නමුත් ඒව මතු වෙන්නේ නැහැ. ජනප්‍රිය වුණේ නැහැ. ඔව්. ඉල්ලන්නේම සහ බලාපොරොත්තු වෙන්නේ මේ එම්.එස්. අයගේ ගීත. ඔව්. මම පෞද්ගලිකව එම්.එස්. අයට එම්.එස්. අය කියනවා දැන් සුසිල්ලාට සුසිල්ලා කියනවා. මේක සාමාන්‍ය අපේ ක්ෂේත්‍රීය අයියලා මල්ලනේ. නෑ. අක්කලණන් ගිලන ඉන්නේ. ඔව්. හැබැයි මේ වගේ අවස්ථාවක මේ මම බැලුවේ ඔබ තෝරගෙන තියෙන ගීතාවලිය දිහා බලපුවහම වේග රිද්ම ගීතම නෙමෙයි මේවා ටිකක් පපුවට දැනෙන ජීවිතයත් එක්ක සම්බන්ධ මොන මොනවා හරි ඔස්සේ ප්‍රිය කරපු දේවල්. ඒ අතුරෙන් තමයි මේ ගීත හත තෝරගන්නේ. ඔව් ඔව්. පළමු ගීතය. ඔබ හිතන්නේ ගීතයක් තමයි ඉස්සෙල්ලම සුසිල් ෆර්නැන්ඩු ගායනා කරන්නේ. ගීතය අපි අහලා ඊට පස්සේ ඔබට යම්කිසි වෙනසක් සහ මවිතයක් දැනේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි බලමු අද කියන හැඟීම ඔබ එක පොළඹවන්න පොළඹවීම සඳහා තමයි මේ ප්‍රථම ගීතේ මුකුත් කියන්නේ නැතිව ආරම්භ කරන්නේ නාද සුපුරුදු පරිදි නයන ප්‍රමුඛ නයන කරු ප්‍රමුඛ අපි කට්ටිය ටික අපට අමුතුවෙන් හඳුනා දෙන්න අවශ්‍ය නැහැ මම හැමදාම කියනවා රන් ටික කියන්නේ කිව්වොත් ටට්ටක් ගාලා ඔබ කියයි මට කලින් එමනම් අද ප්‍රියදර මිතුරු මිත්‍රිනි මානවන මම සුසිල් ෆර්නැන්ඩුගේ රස දෙන හදක රසකාමිත්වය මේ ඇරඹ Thank you.
කළමල්ලේ මම සුනිලයා මේ සින්දුවට කියලා අවස්ථාවක වේදිකාවේ සුනිලද සිංහයන් සුනිලද සිංහයන් එතුමා මේ ගීතේ මට වාසනාව ලැබුණා මේ ගීතේට බැක් කරන්න ආහා මගේ වාදක මණ්ඩලයේ සුපතරංග මේක මේක ජනප්‍රිය වීගෙන එන කාලේ ඊට පස්සේ ආයි මේ සින්දු මගේ කනේ ඉතින් නිතර 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 වගේ වදිනවා ගායනා කරන්නත් ආසයි මේ ගායනා කරන්න බයයි ප්‍රැක්ටිස් කරන්න බෑ දැන් මේක අපි අර සින්දු ටික කෝඩ්ස් එක ලියාගෙන ප්ලේ කළාට වචන හරම වෙච්චර ෆැමිලි නෑ පස්සේ මේ ළඟදි දවසක් කළුතර ප්‍රසංගයක් තිබුණා හෝල් එකක් ඇතුලේ ඉතින් ඒකෙදි සුල්ලයා මේ සින්දු මේක ගායනා කරනවා ගායනා කරන වෙලාවේ මේ ඉතින් මට හිතුණා මම මේක කවදාහරි මම වෙලාවක කියනවා මට කොහරි මේ කියන්නේ මේ වගේ තැනක් මට හම්බෙයි කියලා මම හිතුවේ නෑ ඔවිල් හරි අපි එතන බෑන් ගහන්න නෑ මම මේ ළඟදි මෑතකදී අදගෙන සුල්ලයිය මට දැන් එතන මට ගොඩක්ම වැදුනේ මේ සුල්ලයා දැන් සින්දු කියලා යනකොට දැන් මම ඉන්නේ සුල්ලයා තව කොහෙද එකකට ගිහිල්ලා මේ හෝල් එකක් ඇතුලේ ටැන්ටි ටිනේ හෝල් එකේ මල්ලේ මම බයිල් එකක් කිව්වා මල්ලේ ඔයාගේ එකක් කියනවා කියලා ඉතින් ඒකෙන් අනිතක මේ මහාචාර්ය කාලෝ ෆොන්සේක මහත්මයාගේ මේක රචනය අපේ රෝහණ වීරසිංහයන් තනුවත් ඔහුගේමයි කාලෝ ෆොන්සේක සර්ගේමයි ඊට පස්සේ රෝහණගේ තමයි සංගීතය සම්පූර්ණයෙන් arrange කරලා මේ නිර්මාණය කළ තුන්නේ මේ දවසක් කාලෝ ෆොන්සේක සර් කිව්වා මේ මේක රෝහණගේ පිටින් තමයි යන්නේ ඉතින් කමක් නැහනේ මේ ඇත්තද අනුව ඕක මේ මේ ඇත්තම මේ මේ අපි නාද කණ්ඩායම්මයි හිටියේ කලින්දු වීරසිංහගේ ප්‍රසංගයේදී
කිව්වේ මේ කාර්ලෝස් එතකොට මේ මම දවසක් කැවුවා මේ සර්ව හම්බෙච්චා මේ මොකද්ද මේ සින්දුවේ මේ මේක කියන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් ටච් අප් ගේම් ලොකු ගෙදරක පෙම්වතියකට ආදරය කරපු පෙම්වතෙක් වෙන්නත් පුළුවන් හැබැයි පස්සේ කාලේ මම හිතුවා මේක මේ තාත්ත කෙනෙක් විසින් දුවෙකුට කියන එකක් එහෙමත් කියන්න පුළුවන් ඒකකො මේ මේ මහදී රන් සුමුගේ කියලා කියන්නේ මහදී රන් කෙන්ඩි ඔබෝ තබල බලා ගන්නවා එතකොට මේකේ මේ තියෙන සමහර ඒවා එකක් ජනනී කියලා කියන්නේ මිහිරි ජනනියේ මිහිර ජනිත කරවන්න ජනිත කරන සහ මුදුමති කියන්නේ තිසියුමැලි අර ගොඩක් ජනප්‍රිය වුණේ මේක එයාගේ දුවට දීපු ගීතයක් කියලා නේද කියලා හැංගීමක් තියෙනවා ඒ ඔස්සේ තමයි එහෙම ජනප්‍රිය වුණේ ඊට පස්සේ සුවඳයි මුවේ මල්පැණි හා මේ 60 දශකයේ විතර 70 දශකයේ 70 අතරේ මගේ බෑන්ඩ් ගහන මුල් කාලේ ඔව් ඒ බෑන්ඩ් කතන්දරේ පොඩ්ඩක් කියනවා ඔව් මම ඉතින් ඒ කියන්නේ ස්කෝලෙන් අයින් වෙච්ච ගම ස්කෝලේ කොහෙද ගියේ ඉස්කෝල තුන හතර ගිහියා සලම රත්මලානේ හේන විද්‍යාලය කියලා තිබුණා ඊට කලින් හිටියේ උසස් බාලිකා විද්‍යාලය ගල්කිස්ස උසස් නෙමෙයි බෞද්ධ බාලිකා විද්‍යාලය ඒකේ පිරිමි ගැහැණු අය පොඩි කාලේ කියලා මොන්ටසෝරි යන කාලේ වගේ ඒ කාලේ ඊට පස්සේ වැඩලා කොහෙද තියෙන්නේ බෞද්ධ බාලිකා විද්‍යාලය කොතනද ගල්කිස්සේ හන්දේ තැපල් කන්තරු තියෙන ඔව් ඒක කෙරුවලෙම තියෙන ලොකු ග්‍රවුන්ඩ් එක ඔව් ඔව් ඒක තමයි බෞද්ධ බාලිකා ඒ හැබැයි තියෙන උසස් බාලිකා විද්‍යාලය අර අපි හරි පොඩි පොඩි දරුවෝ ඉතින් අන්තිමටම ඊට අන්තිමට ස්ටැෆර්ඩ් එකේ ආ කොළඹ මරදානි ස්ටැෆර්ඩ් එකෙන් තමයි අන්තිමට අරින් ගුණේ ඔව් බෑන් ක්ෂේත්‍රයට ඒ කියන්නේ කණ්ඩායම් සංගීතයේ ඔව් ඒක ඇති ඊට පස්සේ මම සින්දු කියන්නේ ගත්තා. ඊට පස්සේ මට ආසය තුන තාත්තගේ සින්දු කියන සමහර වෙලාවලට තාත්ත නැති ප්‍රසංගවල. කොහොම කොහොමෙන් හරි තාත්ත මට කෝ යන්න එපා. සින්දු කියන්න. මොකද මම 500ක් ගන්න තැන ඔයා ගිහලා රුපියල් 50ට සින්දු කියලා යනවා. ගෙදරට එන ආදායම නැති කරනවා ඔයා. ඇත්තනේ මම මගේ දොලියට මම මේ සිගරට් එකක් ගහන්න පිච්චර එකක් බලන්න. වැඩිට අරයි යනකොට අතක ඒක කරන්න එපා සෝසෙල් අය බෑන්ඩ් එකක් හදාගන්න මම දෙන්නම් බොකින්ස් මම වැඩ දෙන්නම් කියලා. පස්සේ මට බෑන්ඩ් එකක් හදාගන්න එක පාට මට බෑ නේද මම ඒ කියන්නේ මට අවබෝධයකුත් නැහැ. මේ මොහොතේ. ඔව්. කොම්බ කුමාරි අහුලගෙන තැන්වල ප්ලේ කරන්න මට සිද්ධ වුණා. ඒතර මට ගොඩාක් එච්චර හිටියා සස්සර වාදක මණ්ඩලේ වැහලා තියෙන ජයතිස්ස හෙට්ටිය ආරච්චි. ඔව් ඔව් ඔව්. ජයසංගර. එයාගේ සත්සර කිව්වම සත්සල බාධක මණ්ඩල 6-7ක් ලංකාව පුරාම එක දවසේ ශ්‍රී ලංකාව වුණා. ඔව්. එතකොට ඔය තැන් වලට හිස්තන් පුරවන තමයි අපි වරයන්නේ. ඒ තරම්මත් ඉතින් අපි මේ ඒ තරම්මත් පුරුදු පුහුණු වෙලා නැහැ. දෙක පාට මණ්ඩ මේක සෙට් එකක් එක වැටෙන්නේ. ඉතින් එහෙම එහෙම ඉන්නකොට මට තේරෙනවා මේක එච්චර ශාස්ත්‍රීය කළ හැම තරම් මට සාර්ථක නැහැ. සාර්ථක වෙන්නේ වෙන්නේ නැහැ. එහෙනම් බෑන්ඩ් එක මම හදන්න ඕනේ කියලා. ඉතින් හැදුවා. නමක් නැහැ. කොහොම බෑන්ඩ් එකට දැම්ම පිකප්ස් කියලා. පිකප්ස්. ඉතින් ඒක තමයි දැන් දැන් උනත් මට බුකින් එකක් ආවොත් මට බෑන්ඩ් එකක් කොහෙද දෙනොත් මම කොළෝ ටිකක් දාලා පිකප් කියලා ගානවා. අපි ඊළඟ ගීතේ ගායනා කරන කතා කරමු ඉතුරු ටික. මේක මේ ඇලොයි ගුණවර්ධන රචනා කරපු ආර්.ජී. චන්ද්‍රසේනයන් සංගීතවත් කරපු සුමිත් අහංගම ගායනා කරපු ගීතයක්. මේ සුමිත් අහංගම කියන්නේ කවුද කිඳ බද්ද කියලා ඇත්තටම මම දන්නේ නැහැ. අයිය දන්නවද? ආ සුමිත් මගේ මං කියන්නේ බෑන්ඩ් මුල් කාලේ සුමිත් සිටි පැලීගොඩ. මගේ හොඳ හිතවතා. ඉතින් මේ එයාගේ වොයිස් ගීතේ අපි බෑන්ඩ් එකේ මේ නිකන් අපිට අපි සිං කරනවා බෑන්ඩ් එකේ ප්ලේ කරනවා. ඉතින් දවසක් සුමිත් මට අම්මලා කිව්වා සුසලයි මගේ දරුවගේ බර්ත් ඩේ එක දෙනවා ඇවිල්ලා මට උදව්වක් කරන්න කියලා අපි ප්ලේ කළා නිකන් ෆ්‍රී ගැහුවේ දවස්වල ඉතින් එච්චර සල්ලි පස්සේ ලවන්නේ ඊට පස්සේ ඉතින් එයා නැති වුණා ඉතින් මම
සම්බන්ධතාවයගෙන මුත් හංගවසිකුත් මේ ගීතේ විතරක් ඉතුරු වුණා අන්තිමට. ඔව්. ඒක මොකද තමයි යා නම තියෙන එකම ගීතේ. මොකද අදයි දන්නේ චන්දසේන මාස්ටර්ගේ. ඔව්. ආරි චන්දසේනගේ නිර්මාණයක් ඒක. ආ. හොඳයි අපි හමු. වෙන සුනිල් ප්‍රනන්දුගේ හැබැයි මේක පොඩ්ඩක් අර වේග රිද්මේ වගේ එකක් තමයි. මේ වෙලාවටත් හොඳයි අද දවසටත් හොඳයි කියලා මම හිතනවා මේ සන්ධ්‍යාවට. මෙන්න සුසිල් පොඩේ. සුවඳයි මොවේ මල් පැණි නෙතඳින් හැදේ නිල්මිණි මා ජීවිතේ පණවැනි නලවෙතුවේ රෝෂිනී සුවඳයි මොවේ මල් පැණි නෙතඳින් හැදේ නිල්මිණි මා ජීවිතේ පණවැනි නලවෙතුවේ රෝෂිනී නෙතඟින් හැලේ නිල්මිණි මා ජීවිතේ පණවැනි නලවෙතුවේ රෝෂිනී ඔන්න බබෝ නෙතඟින් හැලේ නිල්මිණි මා ජීවිතේ පණවැනි නලවෙතුවේ රෝෂිනී අතට බෙරළු ඉනට පලා දෙනාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විගස ගියේ සුවඳයි මොවේ මල් පැණි නෙතඟින් හැලේ නිල්මිණි මා ජීවිතේ පණවැනි නලවෙතුවේ රෝෂිනී සුවඳයි මොවේ මල් පැණි නෙතඟින් හැලේ නිල්මිණි මා ජීවිතේ පණවැනි නලවෙතුවේ රෝෂිනී ජයමාලි අන්දරාරච්චි කැලණියේ ඉඳන් අපිට සටහනක් ප්‍රතිචාරයක් දක්වනවා. අය මේ අභිෂේකගේ වැඩසටහන බලන් ඉඳලා තමයි මේ සටහන අපිට ලියන්නේ. ඇත්තටම හරිම ලස්සන අදහස් ඇති සුන්දර ගායිකාවක්. ඒ තෝරාගත් ගීත සියල්ලම බොහොම කැමැත්තෙන් ඇස් පියාගෙන රස විඳින්නට හැකිවීම ඇත්තටම සතුටක්. මේ වැඩසටහනේ ඇති විශේෂත්වයක් එයමයි. පළමු විරාමයට යනවා. අද අපේ ආරාධිතයා සුසිල් ෆර්නැන්ඩෝ ගීත දෙකක් ගය අවසන් බලමු. ඊළඟ ඌ තෝරාගෙන ඇති ඔහුගේ ප්‍රියතම අනිත් අයගේ ගීත කියලා මේ විරාමයෙන් පස්සේ.
නොවන මම. ඉතින් ප්‍රියදර මිතුරු මිතුරුනි, අද අපි හමුව සුසිල් ඔනෑන්ඩු සමඟ. සුසිල් ප්‍රනාන්දු කියලා කිව්වත් දැන් ටිකක් වැඩිපුර ඉංග්‍රීසි භාෂාවත් එක්ක කරුණු කරන පිරිස වැඩි හින්දා ඉතින් අපි සාමාන්‍යයෙන් මේ ෆොනෑන්ඩු තමයි නේද, එම් එස් ෆොනෑන්ඩු. මේ හරිනම් එම් එස් ජූනියර් මගගේ සැම්සන් ෆොනෑන්ඩු, තාත්තා එම් එස් ෆොනෑන්ඩු, මගගේ සුසිල් ෆොනෑන්ඩු ඒත් එම් එස්. හරි ජූනියර්. ඔව්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම අනිත් සහෝදර සහෝදරියෝ ටික කියන කෙනෙක් පොට ශාන්ත ඒත් එම් එස්. සරත් එම් එස්. සුරණිමල එම් එස්. සුජීව එම් එස්. සුජීතා එම් එස්. නංගිට ලොකු නංගිට ටෙලි නංගිට වැඩ ටෙලි නේ එම් ටි එම් ටි. මේ දැන් ඒගොල්ලෝ මොනවද කරන්නේ අයියේ? ඒගොල්ලෝ විවාහ වෙලා ළමයි එනවා. දැන් ඉතින් ඒගොල්ලෝ මේ ක්ෂේත්‍රයේ මේ එම් එස් වර්තමානිකය ඔබ තමයි? ආ ඔව්. ශාන්තයත් හැබැයි එහෙම ශාන්ත ඉන්නවා, සරත් ඉන්නවා. සරත් ඉතින් ගිටාරිස්ට්නේ. ගිටාරිස්ට්. ආ එතකොට දැන් ඔතනින් එහාට මුණුපුරු බිනි පිටෙන් දැන් මේ දුවල දෙන්නයි පුත්‍රයයි. ආ ඒගොල්ලෝ සම්බන්ධ නැහැ මේ වැඩේට. දැන් මගේ පුතා එයා සිංකරන්න පුළුවන් යා. නමුත් එයා එයා දේවගතිව දෙකියා. එයාට ගොඩක් යා ගායනා කරන්නේ එයාගේ ගීතිකා ගීතිකා වලට. ඉතින් දුවල දෙන්න ඉතින් ඒගොල්ලෝ විවාහකයි. ඉතින් තාත්තගේ ගීත ගායනා කරන්න ඉතින් මම තමයි, මගේ පවුලේ මල්ලේ ඉන්නවා, අනිත් සරත් ශාන්තත් ඉන්නවා. ඉතින් වැඩිපුර කාර්ය බහුල සුසිලයි. ඒ කියන්නේ මොකද තාත්තත් එක්ක මේකට පටන් අරන්? ඔව්, දිශේෂ්ත්‍රයේ ගොඩක් මං මගේ සම්බන්ධකම් තිබුණානේ. ඒක නිසා මේ කරුණරත්න බේසේකර සහ එම් එස් ප්‍රනාන්දු අතර බොහොම තියුණු සබඳතාවක් තියෙන බව පේනවා. මොකද එම් එස් අයියා තමයි සමහර ඔහුගේ ගීත වැඩි ප්‍රමාණයක් ඔහුම ලියාගෙන තියෙන. ඒ හැරුණු විට අනිත් ගීත ටික ලියලා තියෙන කරුණරත්න බේසේකර. ඔව්, කරුණාකරන එක්ක තාත ගීතයක් හැදුවත් කැලුම් ඉස්සර තිබුණා. තාතගේ හොඳ ගතිගුණයක් තිබුණා. එයා දන්නවා දැන් මට මේ ගීතේ ලිව්වට මට මේකේ සක්සුදක්සේ විශ්වාසයක් නැහැ කියන හැඟීමක් තිබුණා. එතන එයා යම්කිසි ගීතයක් ලිව්වම ඉස්සල්ලම ගෙනියන්න පන්සලේ අපේ හාමුදුරු කෙනෙක්, හාමුදුරු නමක් හිටියා, සුමංගල හාමුදුරු කියලා. කෙනෙක් කල්කිස්සේ සුමනාරාම. සුමනාරාම් පාරේ පල්ලෑම් කෙරෝලිම තියෙන මේ තැන තමයි පන්සල තියෙන්නේ. එතකොට ඒ හාමුදුරුත් එක්ක ගොඩාක්ම සම්බන්ධකම්තාවයක් තාත්තගේ ඇති වුණේ කළමල්ලේ. මේ තාත බයිල තරංග වලට ගීත ගායනා කළානේ. ඔහොහ්. ඉතින් ඔක මේ ලස්සන මේකක්. තාත කොහි හරි මේ වගේ බයිල තරංග ප්‍රසංගයකදී මදල පින්වත්තේ. පින්වත්තේ තරංග ගාන ගණනාවක් තිබුණා. ඒ එක තරංගයකට ශිල්පීන්ට මාතෘකාවක් දෙනවා. දෙනවා. ඒක පහු ගායනා කරන්න ඕනේ. නෑ නෑ, දැන් මේක දැන් පහු වෙන අන්තිම දවසේ තමයි මාතෘකාවට ගායනා කරන්න. ඔහොහ්. වේල පහෙන් දෙනවා මේක. මේක තමයි ඒක. නමුත් දැන් තාත් දෙක ටික බර තියෙන මේකක් හරි අමාරු ටිකක් ඒ මාතෘකාව. තාත්තට හම්බුනේ බුලත් කොලේ. බුලත් කොලේ. ආ. එතකොට බුලත් කොලේ කිව්වම අපි මේ කන බුලත් වගේ නේද අපි හිතලා තියෙන. නමුත් මේක ආපු ක්‍රමය. ඔව්. ලංකාවල කොහොමද මේ බුලත් කියන එක වැදුනේ ආවේ? ඒක අහන්න තමයි තාත්තා පන්සලේ හාමුදුරුවෝ ළඟට ගියේ. ඒ හාමුදුරුවෝ මෑට ගියා, මෑ නාගලෝකෙන් ගෙනාවේ මේවා. ඉතින් එදා විස්තරයක්, සම්පූර්ණ විස්තරයක්, සම්පූර්ණ විස්තරයක් තාත්තට දුන්නා. ඉතින් ඒ තරගෙන් කොහොම හරි පළවෙනි ආවා. මේ මාතෘකාවට ඒ කියන්නේ මිනිස්සු මණ්ඩලෙවත් දන්නේ නැහැ මේ බුලත් කුලේ මොකද කියලා. කොහෙන්ද ලෝකෙට ආවේ කියලා. අරකින් ඉතිහාසෙ පැහැදිලි වුණා. දැන් මං හෙව්වේ කරුවයිය එක තියෙනවා. ඔව්, කරුවංක කරුවංකලේ ලලිත් එස් මෛත්‍රපාල ඒගොල්ල තමයි මේ තාත්ත සරලගී ගායකයෙක් ඉස්සර. ඔව් ඔව්, ගුවන්විදුලි සරලගී. ගුවන්විදුලි සමත් සරලන් ශිල්පී. ඒ ශ්‍රේණි ශිල්පී. ඒ ශ්‍රේණි ගායන ශිල්පී. ඔව්. ඒතේ ඕක තාත්ත ඒ ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් ඉවරලා එන ගමන් මේ ආතර කියලා තියෙනවා මේ ඕක එම් එස් දැන් ඔයාට විට වඩා ඔයාගේ ඇඟේ තියෙන රිද්මය හැටියට, ඔයාගේ ඇඟේ තියෙන ජවය හැටියට
ඔයා මීට වඩා වේගරිද්මේ ගීතවලට බැස්සනම් ඔයා හරි කියලා. ඔව්. ඒකෙත් මම ඒකද එයාට ආభాෂි තිබුණනේ තරග බයිලවල ගායනා කරපු. ඔව්. ඒකේ ඊට පස්සේ එයා තමයි මේ මේ තීරණය කරන්නේ මම මේ වලට යනවද කියලා. ඉස්සෙල්ලාම චිත්‍රපටයේ මට මතක හැටියට ජීවිත පූජාව. ඒකේ තමයි 68 එක කිව්වේ. ජුවන්නප්පු ගමේ හිටපු දුප්පතා දෝනිට හා බාරිට හොඳ හිතවතා කල්ලට නැතත්තනේ කුසගින්නෙන් ඉන්නේ නමුත් රෙස් ටිකට් ගන්නවා. ඔයයි පළවෙනි ගීතේ. පළවෙනි බයිලා ගීතේ. ජීවිත පූජාව. පළවෙනි ගීතේ මොකද්ද? පළවෙනි ගීතේ මට මතක හැටියට සරල ගීතයක් ඉස්සර නරකයි මං හැබැයි දැන්නම් කරන්නේ නැහැ වැරදි සුදු සනසින්නකෝ වැරදි කෙරුවත් කොයිතරම් ආදරේ මම ආදරේ මට මතකින් ඉන්නේ ඕක තමයි තාත්තගේ සල්ලගි පළවෙනි ගීතය. එකනේ යා මේ MS ප්‍රනාන්දු කියලා චරිතයක් ප්‍රසිද්ධියේ දොරට වඩින් මේ ගීතේ. ඒක තාත්තම ලියාගත් එකද නැත්නම් කරුවයි කියලද? මම දන්නේ නැහැ. මම මට මතක නැහැ. හොඳයි. දැන් මේ ගීතේ තෝරා ගැනීම ප්‍රණසුජේ වාදනයන්ගේ ඔහු ගැයූ ප්‍රණසුජේ වාදනයන් තමන්ගේම කියලා ගායනා කරපු පළමු ගීතය හැටියට තමයි මේක මේ අපි ඉතිහාසයේ මම කරුවන් කරලා ලියලා තියෙනවා. ලියාපදිංචිලා තියෙන මේ කරුණාත් අබේසේකරයන් සිරිමණ පුවත්පතට යොමු කරපු කවියක් ඇසුරෙන් තමයි ප්‍රණසය මේ ගීතය නිර්මාණය කරන්නේ. අහා. මේක මේ මහද විමානයේ තැන්පත් කළලේ බිඳුවක් අඩුව ඇති හරි මේ දිලීප පොඩිපුතු කියන්නේ මේ පරිවිදිපා වෙන සුරලිත කොමල සුමුදු ටිකිරිද ඇති පුතු මිට මොලවන් සංගවාගෙන ඇත මා නුලියෝ ගීතේ. අපි බලන් ඉන්නවා ඉතින් ඒත් කරෝය නුලියෝ ගීතේ ලියන්න ඕනේ දිලීපනේ. ආ තාම දැන් ගීත කිපයක් රචනා කරලා තියෙනවා. නමුත් ඔහු කියන්නේ මගේ අතින් තාම මේක උනේ නැහැ කියලා. එමනම් අපි ක්‍රණසය ගැනත් පොඩ්ඩක් කතා කරමු. මොකද තාත්තත් එක්කත් ආපු සම්බන්ධයක් තිබිච්ච කෙනෙක්. මේ ගීතයෙන් පස්සේ මේක තෝරගන්නේ මොකද කියන එකත් අපි ඊට පස්සේ සඳහන් කරමු. සුසිල් ෆොනෑන්ඩු. පොඩි පුතු සලීපයට නිදි මවගේ උකුල් යහනේ කුමාරයානනි මගේ කිරුල ජීවන රජ දෙපාමැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දැත උතුමිට මොලවන් සඟවාගෙන ඇත මානොලිය වූ පොඩි පුතු සනීපයද නිදි මවගේ උකුල් යහනි කුමාරයානනි මගේ කිරුල ජීවන රජ ඒ
සඟවාගෙන බෙලිඳු විසින් ආ වස්තුව ඔබ පොඩි පුතු සනීපයද නෙදේ මවගේ උකුල් යහනේ කුමාරයානනි මගේ කිරුල ජීවන රජ කුමාරයානනි මගේ කිරුල ජීවන රජ දානි කුමාරයානනි මගේ කිරුල ජීවන රජ දානි සුසිල මෙතෙක් ගායනා කරපු ගීත තුනම මේ දුවල පුතාලාගෙන තමයි. රුදුරු තුරු වදුර සුවඳයි මුවේ මල් පැණි සා දිලීප පොඩි පුතු. ක්‍රණසුජ වර්තනයෙන් එක මං හිතන එකතු වෙලා මෙසය සැලකිය යුතු ගීත ප්‍රමාණයක් හැදුවා. ආ චිත්‍රපති වල ගීත ගායනා කළා. ස්ථාතගේ කැසට් එකකට යා මියුසික් කළා සික්‍රුලියා. චිත්‍රපටේ. ඔව්. ඒක එතකොට තාල්ගල් තනිකර කැසට් එකක්ම ට්‍රැන්ස්ෆර් මොනවද මේ කියන්නේ ගීත මතකද මොනවද මතකයක් නම් ඉච්චර නැහැ අරක නම් දිලි 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 සෙන්ට එලිය එලියෙන් දෙන කල එලිය කලු ගල් අතරට මෙනි කප්පහල වෙලා ඇත්තේ ඒ සිකු සිකුලු ලියන දැන් වර්තමානයේ තමයි මේ මේ ගායන ශිල්ප ශිල්පිනියන්ම තමන්ගේ ගීත නිෂ්පාදනය කරගත්තා. ආවද දැන් වෙන පිළිවෙලක් නැහැ කවුරුත් එකට වීදම් කරන්න. හැබැයි ඒ කාලේ මේ ඉන්න ගායක ගායිකාවන්ට ඔක්කොටම වගේ නිෂ්පාදකවරු තමයි සම්පූර්ණ අතේ හිත දුන්නේ. සා ඒ ඒ ලේබල් සඳහා ගීත ගායනා කරන්න ආරාධනය කළා. ඒ කිවිම් කරලා ඒ අයිතීන් ලබාගෙන ඔවුන්ටත් ගීත කියන්නේ ඒ ගීත ගිනුමට සෑහෙන ගීත ටිකක් දැන් තාත්තා ගීත සංඛ්‍යාව බැලුවොත් කියද්ද කොමඩත් 2000කට කිට් වෙන්න තියෙනවා. 2000කට කිට් වෙන්න තියෙනවා. මේ ඔක්කොම පාහේ මම හිතන්නේ එකම එක කැසට් පටයක් තමයි මේ MSI නිර්මාණය කළා. වගේ මට මතක. يعني තාත්තම ඔව්. මොකද්ද මම මතක ගෑනවා. ඔහුගේම ලේබල් එකක් කොහොම හදාගෙන. ආ වර්නල් පෙරේරා තමයි මම හිතන්නේ මේ ඒකේ කැසට් කවර නිර්මාණය මට කිව්ව පරිද්දට මම සහ මේ හොඳ ලෝගෝ එකක් එමත් දාලා MSI බෙහෙවි සතුටට පත් වුණා. මොකද අර ඔබේ මේ මහගෙදර තිබිච්ච මේ දොරකට ගහලා තමයිලු මේ තාලෙ පෙන්නන්නේ මෙන්න මේකයි තාලෙ කියලා. ඒ වෙලෙම පොලයක් කරන් මේ සොර ලිපිය ලියා ගන්නවා. ලියා ගන්නවා. මේ එවැනි දක්ෂතාවක්. ඉතින් ඒ ඔස්සේ ආපු එක්කෙනා තමයි මේ මේ ෂන් ලේබලය. ෂන්. ෂන්. ෂන්මුගම්. ඔහු නිර්මාණය කරපු කරුණාත් අබේසේකරයන් සමග එකතු වෙලා නිර්මාණය කරපු තැටියක අඩංගු වෙච්ච ගීත තමයි ඔබ ඊළඟට තෝරගන්නේ. රන් වන් වත. ආහා. මේ හොයාගෙන හොයාගෙන යනකොට දැන් මේ මේකේ තමයි සුසිල්ලයි අනිත් පැත්තේ තමයි තිබිලා තියෙන්නේ මේ පෙම් පැතුම් මල් පීතිලා. ආ යස් යස්. ඔව් මේ මේ ඒ ගීතාවලිය. මේ කීප දෙනෙක් ගාව මේ තැටි තියෙනවා. ආ. ඉතින් කො අපට ගාල කීපකම කොහෙන් හරි පින්තූරයක් ගහලා එවනවා. ආ. එහෙම විශේෂත්වයක්ත් තියෙනවා. මේ තාත්තගේ පරණ තැටි ඔක්කොම තියෙනවා. ඔක්කොම නැහැ. දෙකක් එකක් මගේ යාළුවගෙන් හම්බෙච්ච දෙයක්. මේ තැටි තියෙනවා එක විස්සක විසි පහක් තියෙනවා. ආ. ෂාන් ලේබලයට කළේ පුතේ කුපන්නා කියලා ඔකේ ඇති. උපේන්ද්‍ර මියුසික් කළා තිබුණා. ඔව් උපේන්ද්‍ර මේක මේක ෂන්මුගම්. ආ. එතකොට ඒ කාලේ අපි මේ කියන්නේ නිෂ්පාදකරු ටික සූර්ය ලේබලේ චෙරල් වික්‍රම් සූර්ය. එතකොට සිල්වර් ලයින් කෙනත් පෙරේරා. එතකොට චෙම්ටෝන් නිව් සවුන්ඩ්ස් තව සැහැන ප්‍රමාණයක් කියන්නේ සූර්ය සූර්යනේ සාමාන්‍යයෙන් පටන් ගත්තා කාලේ හිටපු අය මත පිලිප්ස් ලේබල් එක කියලා ඒ වගේ හොඳයි. මේ ගීතය තෝරාගැනීමේ දැන් තාත්තගේ සිසු
ඊට ඔක්කොගෙම අද දවසට මේක තෝරා ගැනීම විශේෂත්වයක් මොකක්දයි දැන් මේක කළොම අපි බෑන්ඩ් ගහුවනේ දැන් බෑන්ඩ් ගහනකොට ඒ කාලේ හැම බෑන්ඩ් එකක්ම වගේ ක්ලැරන්ස්ගේ ගීත ගායනා කරනවා තමදාස් බල ඒ කාලේ ජනප්‍රිය වෙලා තිබුණු මොකද කියලා කියන්නේ ගීත ගායනා කරන මේ ආටිස් පැකින් නෙමෙයි බෑන්ඩ් එක බෑන්ඩ් සෙෂන් එක බෑන්ඩ් සෙෂන් එක ආටිස් පැකින් නෑ ආටිස් පැකින් කරනකොට වෙන බෑන්ඩ් එකක් අරගෙන යනවා ඉතින් ඒකට තමයි අපි හිටියේ ජිප්සි සේ දවස්වල උරුබිට්ටු ෂෝ එක කරනකොට ඒගොල්ලෝ ගහනවා ආටිස්ලා හතර දෙනෙක් දාගත්තාම මගේ බෑන්ඩ් එක සුපර් තරංග තමයි බැකින් බෑන්ඩ් එක බැකින් බෑන්ඩ් එක ඉතින් ඒ වගේ ටැනසයේගේ වගේ වැඩවලට අපි ඉතින් ආටිස් බැක් කරන බැක් කරලාට අපිට ගහනවා අපි ලාල් තේන බඳු කියලා හිටියා ආලාදී ටැනසයේ ගොඩක් වැඩවලට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉතින් මේ කවුද ඔය අනිත් සමාජිකයෝ මේ ඒක හිටියා රොහන් ෆ්‍රැන්සිස් මගේ අසිනා එයා නැති වුණා එතකොට රංජිත් සිල්වා එයාත් නැති වුණා අපේ බ්‍රම බ්‍රම තව ගාමිණි හිටියා දේ සෙට් එක ඔය එින් එක්කෙනෙක් තමයි ඔය මේ කවුද මේ මේ ඔබ දැන් කියු චරිතේ ලාල් තේනපතු ලාල් තේනපතු ලාල් තේනපතු තමයි සුපර් තරංග තරංග වාදක මණ්ඩලය හිටියා ඊට පස්සේ මේක කඩාගෙන ගිහලා සුපර් තරංග කියලා හදාගෙන අපි ඔක්කොම සෙට් වුණා ඉස්සර බෑන්ඩ්ස් කඩාගෙන යනවා කියන එක හරි හැමතිස්සෙම වෙන දෙයක් වෙන දෙයක් නේද වැඩ නැහැ නේද වැඩ අඩුයි වැඩ අඩුයි වැඩ අඩුයි තීන ටික ජයදී සෙට්ටි අර චෙක් කවර් කරන එක කට්ටිය තව කට්ටියක් එහෙමෙන් සුපර් ස්ටාර්ස් ඉන්ද්‍රාණි පෙරේරාගේ තාත්තත් එක්ක මිස්ටර් පෙරේරා දෙනවා සෙට් වෙනවා අපි යනවා ඕ ඒ පොඩි පොඩි ඉතින් විනෝදිකුත් තිබුණ සල්ලිමත් මේ කාලේ නේද නෑ යන තියෙන ඒ ගතිය දැම්මගේ නෙමෙයිනේ මේ කෙලුම් වල ඉස්සල ආටිස්ට් සවුන්ඩ් බෑන්ඩ් ලයිට්ස් ඇලවුන්ස් ඔක්කොම යන එක බෑ එක බස් එකේ බස් එක යන්නේ හරි පුදුම සැපක් තිබුණේ දැන් නෑ නෑ මේ ගීතේ අපි හැමෝම එකත් ටිකක් මේ එම්එස්අයගේ ගීත අතුරින් ටිකක් බර වචන තියෙන ගීතයක් ඉතින් මේ කරුණාත් අබේසේකරන් රචනා කරන හැබැයි මේකේ බරයි කියලා කිව්වට ගැඹුරුයි කියලා කිව්වට මේ එහෙම අපිට තේරුම් ගන්න බැරි අපි මේ ශබ්දකෝෂය අරගෙන බැලිය යුතු වචනෙම මොනවත් නැහැ. චන්දසික කියන වචනේ පමණයි තියෙන්නේ මේ හඳ සම්බන්ධයෙන් මේ යෙදුම යොදලා තියෙන මේ මේ ගීතයේ තියෙන පදවැල් දේශ බැලු විට ගායනා කරන් පස්සේ අපිට තේරෙයි මිස් ප්‍රනාන්දුගේ ගීතය දැන් MS junior ගේ හඳින් අද අපි අහන්නේ. මන් මත බබලන්නේ මල් මල් මද හසුදෙන්නේ නාරිලතා ලීලේ පපා පාද තබලා චන්ද්‍රසිපා කන්ද කපා එන්න එපිලා දිෂ්ණ දිදි රශ්මි කඳන් දැලි විදලා දිෂ්ණ දිදි රශ්මි කඳන් දැලි විදලා රුවන් රෙදි නැති සොයන්නේ සුසිනිදු සලු පිළි පලේ නොවන්නේ මිනි මුතු රුවන් රෙදි නැති සොයන්නේ සුසිනිදු සලු පිළි පලේ නොවන්නේ ඔබේ හිතයි දිවරේ සදා පතන්නේ ඔබේ හිතයි දිවරේ සදා පතන්නේ මා පමණයි ඒ බව දනින්නේ රන් මන් වත බබලන්නේ මල් මල් මද හසුදෙන්නේ නාරිලතා ලීලේ පපා පාද තබලා චන්ද්‍රසිපා කන්ද කපා එන්න එබිලා දිෂ්ණ දිදි රශ්මි කඳන් දැලි විදලා දිෂ්ණ දිදි රශ්මි කඳන් දැලි විදලා ඔබේ රුවෙන් වැලේ
ville kusum pipenne obe handille hinigira kobe hadani obe ruven vale ville kusum pipenne obe handille hinigira kobe hadani obe hitai divare sada patani obe hitai divare sada patani ma etanai jeevat ve inne Run one what the bubble ane Mal mal mad hasdine Nare lata lele papa pad tabala Chandra sipa kanda kapa enna ebila Vishnu didi rashmi kandan dale vidala Vishnu didi rashmi kandan dale vidala Vishnu didi rashmi kandan dale vidala ඔබේ හිතයි දිවාරයේ සදා පතන්නේ මා පපණයි ඒ බව දැන ඉන්නේ අනිත් එක මා එතනයි ජීවත් වී ඉන්නේ කිය 아무තු රචනා මං හිතන්නේ මේ ෂන්ගේ ස්වභාවය වේලපහින් තනුව නිර්මාණය කළ එකට වදන්නේ තිබු තමයි මේ ආ එහෙමද ඉස්සර කලේ ඔව් එහෙම තමයි මේක මේ රූක තමයි කිව්වේ මේ ඇවිල්ලා තනුව කියාගෙන කියාගෙන එනවා ස්ටැලියටත් කියනවා මේ මේක ගහලා දෙන්න එහෙම කියලා ඉතින් ඒක හරි අපූර්වට මේ මේ රුකාන්තික මේ තමයි අහන්න ඕනේ අර ෂන් කියපු විදිහටම කරලා පෙන්නනවා ඊළඟ විරාමයට යනවා ඉක්මනින් නැවත අප හමු වෙන සුසිල් ෆනෑන්ඩ් සමග අද මේ සන්ධ්‍යාව අපි ගත කරන්න මම ඉතින් අද දවසේ මොකද සිද්ධ වෙන්නේ කියලා ඔබ පැහැදිලිව දන්නවා අපි ඊළඟ ගීත පෙරට යන්න පෙර අපුව මේ සීටි ප්‍රනාන්දු එක්කෙනෙක් අන්තකල එම් එස් ප්‍රනාන්දු දැන් මේ දෙන්නා විතරක් අපි ගත්තොත් එම නැත්තම් අපි මර්වින් පෙරේරා මිල්ටන් පෙරේරා ඔය කවුරු කෙසේ ගත්තත් අවසානයේ ඊට පස්සේ එම් එස්ගේ වීඕවෙන් පස්සේ සුසිල්ලාගේ ඒ ඇෂ්ටි ගන්නවා හැබැයි එතනින් පස්සේ අපි කිමු දැන් උදාහරණයකට සීටි ප්‍රනාන්දු ජීවත් වුණේ ප්‍රියන්ත ෆනෑන්ඩු නිසා නමුත් ප්‍රියන්තගේ නැතුනෙන් පස්සේ ප්‍රියන්තය පිළිබඳව හාංකවිසයක් මතක් වෙන්නේ සීටී ප්‍රමණයයි. ආ තාමත් ඒ කියන්නේ අර අතරමැදි පුත්‍රයා එක රැගෙන ගියත් සීටීගේ ගීත සහ සීටී. ආ දැන් තිසර තමයි දැන් වර්තමාන නියෝජනය. නමුත් තමන්ගේ කියලා දෙයක් හදාගන්න බෑ ඇයි. දැන් ඔබටත් ඒ තත්ත්වෙම ඇති. දැන් සුසිල් ප්‍රසිල් ප්‍රනාන්දු උනාට ඔබගෙන් පසුවත් ඒත් එම් එස් පයි අනිවාර්යයෙන්. ඒක වෙනවා. ඒක මේ යාර ප්‍රතිරූපයට වැහිලා දරු කියලා මට හිතෙනවා. ආ ඒක එක දෙයක් දැන් අපි මගේ තේනවා මම ස්වතන්ත්‍ර නිර්මාණ ගීත 8ක් 10ක් විතර වගේ කරගෙන තියෙනවා. කරගෙන තියෙනවා. ඔව්. චරණ සොල්ටක් දීලා තියෙනවා. ඔව් දැන් ප්‍රියන්තය දවසක් කිව්වා මාත් 20ක් 25ක් කියලා දෙනවා. නමුත් ඒව නෙමෙයි නිල්ලන්නේ. නිල්ලන්නේ එහෙම නෙමෙයි. දැන් පිට රටකට ගියත් හරි ලිස්ට් එකක් ගේනවා. ඒක සින්දු අපි කියමු 50 60ක් විතර ලියාගෙන. නැත්තම් ෆැක්ස් කරනවා. එහෙම නැත්තම් මට ඊමේල් කරනවා. අපි යන්න ගියා. ඉතින් කොහොමද මේකෙන් ඒගොල්ලෝ සිලෙක් කරනවා. ඒගොල්ලෝ සිලෙක් කරනවා. ඔව්. ඒක හරි අමාරුයි. يعني වචන මතක නැති සමහර අවස්ථාවල ඒගොල්ලෝ හාලා තිබුණාට අපි හාලා නැහැ. ඔව්. 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 අනිත් එක දැන් අපි වගේ රිද්ම එකට මේක රිද්ම එක ගායි ආටිස්ට් කෙනෙක් ඒ වගේ වැඩසටහනකට පිට රටට ගියාන් පස්සේ මිනිස්සු අපෙන් සමහර මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ 아무තු දෙයක්. ඔව්. දැන් ඔයාලා දන්නේ නැද්ද අපි රිද්මෙන් අපි සමහර වෙලාවට වේදිකාවට ගියාම ඇයි මේ දැන් ආවේ කියලා අහනවා මුලින්. ඔව්. පස්සේ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඔව්. ඒක පස්සේ දෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා සින්දු කියලා ගියාන් පස්සේ අනිත් ආටිස්ට් මොකද කරන්නේ? ඔව්. පැහැදිලිව. ඔව්. ඔය කට්ටිය ඉතින් අපි හිටපු ගමන් වේදිකාවේදී කනවා. ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි අපි කිව්ව කිෂෝර් කුමාරගේ පුත්‍රයා හිටියේ අමිත් කුමාර්
ඔහු මේ කිෂෝකුමා අත්සන් කරපු කොන්ත්‍රාත් සමහරේවයි මිය ගියාට පස්සේ ඔහු තමයි ඒවා ගායනා කළේ. නමුත් අපි කියමු සජීව ප්‍රසංගයේ ගියාම අමිත් කුමාගේ සින්දු නෙමෙයි ඉල්ලන්නේ ඒ කිෂෝකුමාගම. ඊට පස්සේ ඔහු මේ කොච්චර කලකිරුණද කිව්වොත් ඔහු අයින් වෙනවා ක්ෂේත්‍රයෙන්. ඒ වගේ අපි කිමු බොබ් මාලිගේ පුත්‍රයෙක් ෂෙගිමාලි. නමුත් ඔහුටත් සිද්ධ වෙන්නේ අර සිද්ධියමයි සිද්ධ වෙලා තිබුණේ. ඔහුත් ඒ නිසා මේ ජූලියන් ලෙනන් වගේ අය ඉස්මතුන්නේ නැහැ. ජෝන් ලෙනන් සහ බොබ් මාලි තමයි ඉන්නේ. ඉතින් එම් එස් ප්‍රනාන්දු සහ සීටී ප්‍රනාන්දු ඉන්නේ. හැබැයි ඉතින් වෙනස් වෙච්ච කියන්නේ මෑතකදී උදාහරණ දෙකක් කීත හැකි. එක්කෙනෙක් අසුන් කල් හර ජයවර්ධන, අනිත් එක්කෙනා අමල් පෙරේරා. ඔවුන්ගේම ඔවුන් කොහොමරි හදාගෙන ගීත ටිකක් හදාගෙන ඔවුන් තමන්ගේ අනන්‍යතාවත් තහවුරු කරගත්තා. අරකත් තියාගෙන ඒකයි එතන විශේෂත්වය. හොඳයි, අපි ඊළඟ ගීතය ඔන්න මිල්ටන් මල්ලවරච්චි. මේ එම් එස් පවුලේ බොහොම සමීප මිත්‍රෙක්, විශේෂම වෝල්ට අයියා. වෝල්ට වෝල්ට එක තමයි ගොඩක් සමීප. වෝල්ට දෙනවල් අනුව ඒ කියන්නේ මේ ළඟ ඉඳලා ගිහිල්ලා මිල්ටන් අයියට ලනු දෙනවා. හැබැයි කොච්චර කෑවත් අදත් ලේ ලනුව කාලා හෙටත් ඒ සමානම එක වෙනවා මිල්ටන්. ඒක දවසක් ඇත්තරම මේ මම හැම වෝල්ටයි. ඉතින් ඒ නෑ, ඒ ඌට ගානකුත් නෑ මට ගානකුත්. මේක තෝරගත්තේ ඇයි? මේකත් අපි බෑන්ඩ් එකේ කරපු සොන් එකක්. ඒ දවස ඒ කියන්නේ මේ බොහොම ජයට කිරිච් එකක්. ඔව් ඔව්, මේ ගොඩක් වෙඩින්ග්ස් වල මේ සින්දු අපි මේ කරන අපේ ඉතියා ඉස්සර. ඉතින් මගේ බෑන්ඩ් එකේ ඉන්න දවස්වල මේ ගීතය ගායනා කරන ලලිත් පොන්නම්බරු. එයාට කිව්වලා තමයි මේ මල්වරච්චිගේ සින්දු ටික. මල්වරච්චි සින්දු ටික. පොඩි රිටක් කැවිලා හේතු කරලා වගේ හීන් කෙට්ටු හාදේ කැවිලා මල්වරච්චිගේ සින්දු ටික ගායනා කරනවා. මම දැකලා තියෙනවා. මම පාසල් ළව තියෙනවා. චිත්‍රනාද අබේසේකරයන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ. සරද්දස් නායකයන් සංගීතවත් කරලා තියෙන්නේ. මේ වෙලාවට මේ කැඩේ සුසිල් අයියා හෝ කවුරුන් හරි කමක් නැහැ මේ වගේ ගීතයක් ගායනා කරනවා. අද සුසිල් අයියා ගණිත් තමයි මිටන අයවත් මතක් කරලා අපගේ උපහාරය පිරිනමන ගමන් මේ ගීතය ගායනා කරන්නේ. බදන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා සරවාගේ අත්වල් බැඳගෙන යන්නද කතා කළේ දෙදෙනෙකු දැතෙන් අල්ලා ගන්නට එකවර නොහැකළුවේ ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා ලස්සන මල් පෙති දෑතක පොඩි වුණ සුළඟේ විසි වෙනවා මැණිකගේ ආදර සුමිහිර කිලිහුණ මගේ හද තෙරපනවා ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා
ඉස්සර ගීතවල බොහොම මේ ජයට මැණිකා ඉඳලා තියෙනවා නේ. මැණිකේස මම දැක්ක තාත්තගේ නම් එතන. රන් එතන. ඔව්. ඒ වගේ මම ගෙදර මැණිකේමම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා කියලා මොකද මේ ගෙදර සින්දියක් සම්බන්ධ මොකක් හරි කතාවක් දෙනවා. ටිකක් ඉතින් සරේනි තාත්ත කොහොමද ඉතින්? ඔව් ඇත්තටම මේ දැන් එමෙසය බැලු බැලමට බොහොම මේ වේදිකාවේදී හරි මම කෙලිලොල් වගේ මේ වෙනම ඔහුගේම නර්තන විලාශයක් අනුගමනය කරමින් ගායනා කරන්නේ බොහොම සැහැල්ලුවෙන්. නමුත් අපි අහන හැම කෙනෙක් කියන්නේ පොඩක් සීරියස් චරිතයක් කියලා නේද? ඔව් තාත්ත ටිකක් ලහයට හන්නේ. ඔව් හරියට නුවුද එකපාරයි දෙපාරයි අනිත් එක ඉතින් අතපයි විසිනවා ඉතින් එයා ඒ જાති එක්කෙනෙක්. ගෙදර සාමාන්‍යයෙන් එයා තනියෙන් ඉන්නකොට ඒ පැත්තට යනවා අඩුයි. එහෙමද? එයා නිතරම කාමරේ වහගෙන ඉන්නේ. ආහා. කාමරේ වහගෙන ඉන්නේ. දැන් අයිඩියා ගෙදර පෑනයි පෙන්සලයි හරි කොල කැල්ලක් එයාගේ වෝඩ්‍රොබ් එකේ තියෙනවා. ඒ එතන එයා තියාගෙන ඉන්නේ. අයිඩියා ආවේ මොකද්ද? ටක් ගාලා ලියුවා. මුල කැල ලියාගත්තට පස්සේ එයා ඊට පස්සේ අදගෙන යනවා මොන හරි දෙයක් කරනවා. ඉතින් ඒ වෙලේ ඩිස්ටර්බන්ස් වලට ආස නැහැ. එයා කියලා දෙන මගේ නිදහස මට ඕනේ මගේ රාජකාරිය මම කරන්නේ මට මේක වචන එන්න ඕනේ. ඉතින් එහෙම තමයි එයා අනික වෘත්ති ගරුත්වය සහ තමන්ගේ රැකියාවට හරි මවංක. ඔව් යස්. ඒක හොඳට ජැන්ඩීට අඳින්න පළඳින. ආ. වෙලාවට වැඩ කරන එහෙම චරිතයක් නේද? ආ. ඒක තමයි ඒ ආභාෂය අපිට තිබුණේ. ඔව් ඒක තමයි වෙලාවට වැඩ කරන. ඔව් මම හිතන්නේ ඔබ මේ කවුරුත් ඉගෙන ගත යුතු දෙයක්. ඔව්. සහ නිරතුරුවම මහජන සම්බන්ධතාවය ඉතාමත්ම ඉහළයි. දුරකථනය ඕන දුරකථන ඇමතුමකට ප්‍රතිඋත්තර දෙනවා. ඒ දුරකථන ඇමතුමක් කියන්නේ තිස්සම අවස්ථාවක් කියන හැඟීම තමයි. මේ චාර් ජෝතිපාල ඇවිල්ලා බෙහිවින් මේ කිට්ටුවන්තම මිත්‍රින්ගෙන් එක්කෙනෙක්. ආ තාත් ඉස්සර හිටියේ MS මිල්ටන් ජෝතිනේ. ඒක බස් එකේ තමයි යන්නේ. ඒක බස් එකේ ඒක වාහනේක සමාන වෙලාවලට ඒක බස් එකේ යන්නේ. දැන් හරි බැඳීමත් ජෝති අංකල් හින්දා තමයි තාත්තා මගේ තනියෙන් මුලින්ම චිත්‍රපටික ගීතයක් ගායනා කළේ. ජෝති අංකල් තමයි සසල ගැටි චිත්‍රපටියේ සිලිසිලියේ නවසුවදගේ ගීතේ තාත්තට ගායනා කරන්න කියලා ආරාධනා කළේ සංගීත අධ්‍යක්ෂකවරයාට වඩා ඉස්සෙල්ලා මෙයා. ජෝති අංකල් තමයි මේ ඒ සම්බන්ධව යගම රණ්ඩු කරගන්න ඕනේ. ඔව් ඒ ආගමන සභාවම ඉතින් ඒක මේ මිතුරන් අතර තියෙන එක. ආ තියෙන එකක් නේද? ඔව් තාත්තා පොඩ්ඩක් සද්ද වැඩි වුණාම අනිත් අය ඔක්කොම සයිලන්ස් වෙනවා. ඔව් සයිලන්ස් වෙනවලු. ඒක නේද? තනවල සීමාවක් ඉක්මවා කියලා මේ තියෙන. මොහොතින් බෙක් ඒ දවසල කියන්නේ ඩුෂුම් කියලා. ආ ඩුෂුම්. ඩුෂුම්. ඒ මොකද? ඉතින් ගැව්වා. මොකක් හරි ආ එකයි දෙකයි නැත්තම් ඩග්. ඒක තමයි විදිය. හැබැයි මේ වෝල්ටයි එහෙම කෙනෙක් නෙමෙයි හැබැයි නේ. නෑ වෝල්ටයි විල තාතරවල ගොඩක් වෙනස නිසා හරි සැහැල්ලුවෙන් හරි ජොලියෙන් එයාගේ තියෙන ඉතින් ලොකුම දේ එක්කෙනා ලනු දෙදී අර දාලා ඉනාවි. ඉතින් අර තමන්ගේ මාසිනයි මිල්ටන් සිල්වට දීපු ලනු ටික. දවසක මෙතනට ආපම මෙතන වහන්න ඕන මේ. ඒ කියන්නේ රසගුලාවක් නේ ඇත්තට කිව්වොත් එහෙම කෙනෙක්. ඒකින්ද තමයි මම තාමත් බොහොම ඉන්නවා නිකන් කුමාරයා වගේ. ආව ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ගීතේ එම් කට් ඒ කියන්නේ සිංහලයේ අර ජන කවියන් දෙදෙනෙක් හිටියකෝ හැබැයි ඉංග්‍රීසි නම් වලින් හඳුන්වන එක්කෙනෙක් සීටි ප්‍රනාන්දු අනිත් එක්කෙනා MS ප්‍රනාන්දු. දැන් ඔබ තෝරගන්නේ දැන් අර ඕනේ මම අර මුලින්ම ආරම්භයේදී කිව්වේ මේ මන්දලායකින් පටන් අරගෙන දැන් සාමාන්‍ය ඔය සාජ්‍ය අපි තියෙන පෞද්ගලික සාධාරණමය ඔක්කොම නිකන් හොඳ සින්දු වලින් පටන් අරන් ටිකක් නැගලා යනකොට ඇඟේ ලේ රත් වෙනකොට සහ ලේ ගමනාගමනය වැඩි වෙනකොට නිකම්ම කෙම්ටෝ එකට යනවා. ආ සීට් එකට යනවනේ. ඉතින් සුනිල් ශාන්තගේ පටන් ගන්නවා. ඉතින් අර මේ හොඳ සින්දු වලින් ටක් ගාලා අනිත් පාලම හදාගන්නේ සුනිල් ශාන්තගෙන් තමයි. ආ ඊට පස්සේ කෙලින්ම සීටි ප්‍රනාන්දුට ඊට පස්සේ MS ජෝතිපාලට ඔය හතරේ නිවර වෙන්නේ. ආ ආ දැන් මේ ඒ අතුරින් ඉතින් සීටිගේ ගීතයක් ඔබ තෝරගන්නවා. මේ ඒත්
ගල්කිස ආශ්‍රිත පරිසරයේ ජීවත් වෙච්ච කෙනෙක් නේද? දෙහිවල. සිටියකල් දෙහිවල නැදිමාලේ. නැදිමාලේ. ආ. අහල පහල. ඉතින් හරි හරි තාත්තත් එක්කත් හරි සම්බන්ධතාවයක් තිබුණා. අහහ. සර් සිටියකල් කැන්ඩි ලේක් ක්ලබ් එකේ ෂෝස් කළා. හ්ම්. ඉතින් තාත්තාව බුක් කරන්න එයා එන්නේ. එන්නේ ඉතින් දෙයනේ පයින්නේ එන්නේ. ඒක නැත්තම් දවස්වල 3 wheels මේ වගේ තිබුණ නෑ. හ්ම්. සිටියකල් ගොඩාක් දුරට මම මතකයි බස් එකේ ඇවිල්ලා ඒ ඩේට් එක දීලා. හ්ම්. දුරගතන මේ වගේ ඉතින් මේ සෙල් ෆෝන්ස් තිබුණ නෑනේ. ඔව්. අඩු ගානේ ලෑන්ඩ් ෆෝන් එකක් තිබුණෙත් ගෙවල් ගණනාවකට එකක්. ඔව්. අපේ ගෙදරත් මුලින්ම ෆෝන් එක තිබුණ නෑ. අපේ ෆෝන් එක තිබුණේ ටවුන් එකේ ගහන්දි එක කඩේක. හ්ම්. ඒ කඩේ මැසේජ් එක එනවා. හ්ම්. මැසේජ් එක ආවම තාත්තා යනවා. ඔව්. නැත්නම් ෂෙඩ් එකේ තිබුණා. පෙට්‍රල් ෂෙඩ් එකේ. පෙට්‍රල් ෂෙඩ් එකේ. උසාවිට මෑ පැත්තේ තියෙන පෙට්‍රල් ෂෙඩ් එකේ. හොඳයි මේ ගීතය රචනා කළේ සිරාජ් රාජපක්ෂ. ඉතා කියන්නේ මේ 70 දශකයේ අගභාගයේ විතර මං හිතන්නේ මේ මේ සීටි 70 දශකයේ මුල් භාගයේ සීටි ප්‍රනන්දු මහත්මයාගේ ඔහුගේ අන්තිම කාල හරි සමය තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. උපේන්ද්‍ර ප්‍රනන්දු සංගීතවත් කරලා තියෙන්නේ. මේක ඉතින් හරිම මధుර ගීතයක් මේ වෙලාවටත් හොඳයි හැමතිස්සෙම මං අර කියන්නේ. ඉතින් 12ට කිට් වෙන්න එනකොට සමහරව එක එක විදිහට ඉන්නේ. ඒ ඉන්න ඕන විදිහකට මේ ගීතය මම හිතනවා හොඳම විදිහක් කියලා. අනික සුසිල්ලා ඉන්නෙත් නාදත් එක්ක. ඉතින් අපි මේ ගීතය ගායනා කරනවා. ඔහු ප්‍රිය කරන ගීතයක්. රෑපැල් රකින්න යන්නේ සුසිල් එක්ක. රෑපැල් රැකලා පැල් කවි කියලා නිදි දෙනත බරයි වෙහෙස නිවන්නට දුරුලිය නල එන මද පවන සුවයි මැණික් ලෙසින් දිලිසේ මට පහතුන්ද විලියෙන් නැඹරු මැණිකෙගෙන් විලසේ මෙදාසරේ ගුරහන් කිරි වැදිලා සුළඟෙලෙල දෙනවා කෙන්නාගන වරල විදහාය මැණිකෙව සී වෙනවා ඉතින් ඒක පොඩි මේ නූතන යුගයට ගැලපෙන පරිද්දට අලුත් ආරෝපණයක් ආරුඪ කරා සුසිලයත් එකඟ වෙලා නියම පොරක් මල් කලමක් පිරිනමනවලු කවද උදේ සිඳුරට ඒ පිරිනමන්නේ සම්පත් සංජීව
වීරක්කොඩි බොහොම ස්තුතියි සම්පත්. ඒ වගේම හිමාලි සෛරංගිකී වැඩසටහන කීපතාවක් බලපු කෙනෙක් ටික්ලා නිලන්ති ඇය ගම්පහ ඉඳන් නැවත වතාවක් මම මේක බලන ගමන් මේ වැඩසටහන ඇය කොළඹ කෙනෙක් කියලා දැනගත්තාම පුදුම හිතුණා. දෙමව්පියන් කලාකරුවන් නොවේ, ඇගේ ගායන කුසලතාවය, රංගන හැකියාව, නිවේදන හැකියාව, දැනුම සුපිරි. ඔබට තෙරුවන් සරණයි ආදරණීය උදේනි අම්මා කියලා සටහන් කරලා තියෙනවා. මම හිතන්නේ ඇය මේ වර්තමානයේත් මේ දෙරණ තිරයේ රංගනයේ දෙන තෙවණිනිම ටෙලි ප්‍රතාන්තය එක්ක තමයි මේක එහෙම වෙන්නේ. අපි අවසාන විරාමයට යනවා. තව එක් ගීතයක් තියෙනවා, පොඩ්ඩක් කතා කරලා අපි සදාය ලැබෙන සුදානම්. නොවන මම නැවතත් අපි සුසිල් ෆර්නැන්ඩෝ සමග අපේ සුසිල් අයත් එක්ක මේ ඒ කාලේ මේ කාලේ නිකන් සංසන්දනය කරාම මොකද හිතෙන්නේ දැන් වර්තමානයේ ටිකක් තරංකාරී කියලා. දැන් අපි මේ ටිකේ නම් පොඩ්ඩක් කොයි නිකන් ඉන්නවා. නමුත් මේ අලුතෙන් ගායක ගායිකාව හරියට ඉන්නවා. ඒක පැහැදිලිව කිව්වොත් ඉස්සර අවස්ථාවක් ලබා ගන්න චැනල් එක නාලිකාවක ගීතයක් ප්‍රචාරය කරගෙන තමයි ලොකුම බලාපොරොත්තු. දැන් ඉතින් එහෙම නැහැ, හැදුවා අන්තර්ජාලයට දාත හැකි. ඒක නිසා පොඩ්ඩක් රෂ් එක වැඩි වගේ නිකන් වැඩි. නමුත් ඒ ඒ අතර තියෙන හොඳ මෙලෝඩියස් සිංගල්ස් එහෙම නැත්තම් ගීත මතුවෙනවා. ඒක පැහැදිලි. මොකද හිතෙන්නේ ඒ කාලේ මේ කාලේ බලපුවා? ඔව්, දැන් ඒ කාලේ මේ වගේ තාක්ෂණ තිබුණ නෑනේ. දැන් සින්දුවක් පටිගත කරගන්න හෝ තැටිගත කරගන්න හරි එක ගුවන්විදුලි සංස්ථාව නැත්තම් ස්ටුඩියෝ එකක් බුක් කරගෙන කරන්න ඕනේ. ගුවන්විදුලි සංස්ථාවෙත් ඒක දෙන්න, ඒකට සරල ගී පාස් වෙන්න ඕනේ. එහෙම නැත්තම් බයිල වැඩසටහන මේ එකෙන් සමත් වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ඒ ගීතය රෙකෝඩ් කරලා ඒකේ පස්සේ පසුබිම් ප්‍රචාරය වෙන්නේ. ඉතින් දැන් කාලේ අපි නිකන් ජොලියට කිව්වොත් ගොළුයකට වුණා සින්දුවක් කියන්න පුළුවන්. කියන්නේ කෑල්ලෙන් කෑල්ල පුට්ටු කළා පුට්ටු කළා පුට්ටු කළා සින්දුව හැදුවා. ඊට පස්සේ දැම්ම YouTube එකේ. ඔව්, ඒ කියන්නේ දැන් දැන් පිච් පවා හදන්න පුළුවන්. ඒ කියන්නේ ශෘතිය පෙන්නොත් එමෙ නැත්තම් අර පිච් එක වැඩි නම් අඩු කරන්න පුළුවන්. ටෙම්ප එක වැඩි නම් අඩු කරන්න පුළුවන්. සමහරවිට බෑන්ඩ් එක වෙනම ගහනවා, එයා වෙනම සින්දු කියන එහෙම තියෙනවනේ. එහෙම තියෙනවා. ඒ ඒගොල්ල ඒකත් ආපහු අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් උන්නනේ. ඔව්. එහෙම කරත හැකි. ඉතින් ඒ වගේ වර්තමානයක් තියෙන. එතකොට හැබැයි මෙහෙම දෙයක් වෙනවා. දැන් එහෙම පුට්ටු කළා සින්දු කියලා වේදිකාවට ආවන් පස්සේ අනා ගන්නවා. ඔව්, ඒ ඒගොල්ලෝ වේදිකාවට එන්නෙම නැහැ. එන්නෙම නැහැ. ආවොත් ඒ කියන්නේ වෙන සින්දුවකට ඔක්කොම මේ ඉන්ට්‍රෝස් ගහලා දුන්නෙන් පස්සේ එයාගෙන් වෙන සින්දුවක් කියනවා. ඒකත් හරියට කියන්නේ. ආ. ඔව්, අර දෙල්කොළ ගොඩේ හරක් යනවා වගේ සමහරලාට. හැබැයි දෙල්කොළ ගොඩේ හරක් ටිකක් ඊට වැඩි හොඳට යනවා. පොඩි ක්‍රමයකට යනවනේ. ටයිමින්. දෙල්කොළ ටික බේරගෙන. ටයිමින්. එහෙමත් ඉන්නවා. හැබැයි එහෙම ඉඳලා මේ සමහරු කෙනෙක් මතක තියාගන්න. ඇතැම්. ඔක්කොම නෙමෙයි. තමත්ම විශිෂ්ට තරුණ ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. ආ. ඒ අය වචන දෙකක් නෑ. ලයිව් සජීවීත් ඉතාමත්ම අනර්ගයි. රෙකෝඩිංස් ආරෝමය ඔක්කොම හඬවල් සහ හොඳ අපි කියනවා හොඳ සංඥාපනයක් තියෙනවා කියලා අපි නිකන් අර පදයක් හදාගෙන ඉන්නේ අන්නේ වගේ. කොහොමුණත් හැබැයි මේ සුසිල්ලා නම් කැමති සජීවීව ගායනා කරන්නමයි නේ. ඒ ප්‍රතිචාරය වෙනම ලැබෙනවා. ඔව්, ඒක නිසා ඉතින් වැඩසටහනට ආවට ස්තුති. මොකද වැඩසටහන ගැන හිතන්නේ? මේක දැන් මං අර ඉස්සල්ලා කිව්වා ඔයාට මුලින්ම, මම වාදක මණ්ඩලේ හිටපු වාදකයෙක්නේ. ඔව්. එතකොට අපිට මේ ගීතයක් ආසා තිබුණාට ගීතේ ඒ ගායනවල ශිල්පියෙක්. ඔව්. ආසාව තිබුණාට ඒක ගායනා කරන්න අපිට අවස්ථාවක් නැහැ. ප්‍රසිද්ධිය. අප්‍රසිද්ධියේ අවස්ථාවක් නැහැ. අලු ගානේ මේ වගේ වැඩසටහනකටවත් අවස්ථාවක් තිබුණේ නැහැ. අවස්ථාවල් මේ වගේ වැඩසටහන් තිබුණෙත් නැහැ. ඔව්. ඉස්සලම ගුවන් නැදිලි අපි ඉන්න කාලේ ගුවන් නැදිලි. එතකොට වේදිකාවක අපි ගායනා කළාම ඒ වේදිකාවේ පව ඒ ෂෝ එක බලපු කට්ටිය අයියෝ හොඳයියෝ හොඳයි නරකයි මොන හරි දෙයක් කිව්වා එච්චරයි. ඊට පස්සේ මේ දැන් මේකෙන් දැන් මං අර බලාපොරොත්තු සුල්ලයගේ සින්දුව කියන්න තිබුණ ආසාව ඒ හින්දානේ මම මේ ඒ ගීතය මං හිතන්නේ මම 10 15 පාරක් මොකද ප්‍රැක්ටිස් කරන්න ඇද්ද ගෙදර. ඔව්. දාගෙන. මම
උදේ නැගිටම කරනවා ආයි මං අවසරේ පාරක් කරනවා දාලා මම වචන ටික ෆැමිලි කර ගන්නවා මේ මට පුදුම මේකක් තිබුණා මට මට මතකයි මේ මේ එක 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 ෂෝස් මම වාඩි කිව්වා ඉතින් මේ චින්තක මල්ලිත් මං කිව්වා චින්තක මල්ලි මං ආසයි මේ සින්දුව තියෙනවා මං කියන අයියා කියන්න අමුතු දෙයක් ඔයගෙන් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් නේ දැන් ඔව් එක කියලා ඉතින් මට ඒක මං හිතනවා මම සාධාරණයක් කළා කියලා මං ඒකට ඒ තරම් මට මල සුනිල් දෙසිංහ වගේම ගායනා කරන්න බැරි වුණාට ඒකට මං තෘප්තිමත් වෙනවා මං ගායනා කරපු විදියට ඒක තමයි මට අවස්ථාව වුණේ හැබැයි මේ වගේ වැඩසටහනක් හැදිච්චයින්ද ඉතින් මං හිතනවා මේක තව දුරටත් මං බලන් ඉනවා සමහර වෙලාවල් වලට මේ වාදක මණ්ඩලවල ඉන්න ශිල්පීන් වාදක ශිල්පීන් දෙන්නේ තුන්දෙනෙක් මේ ගීත ඇවිල්ලා ගායනා කරනවා ඇවිල්ලා ගායනා කරනවා ඉතින් අපි දැකපු නැති ශිල්පීනුත් ගායනා කරනවා. ඉතින් ඒක ඒක හොඳ හොඳ බ්‍රේක් එකක් කරන හොඳ රුගුලක්. ඉතින් මේ වගේ වැඩසටහන් තවත් ඉදිරියට කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ මිසුති අපි අර වෙනසට වෙනසක් ආරූඪ කිරීම අරබය අඬ ගහගත්තේ සුදිල් අය මේ හොඳ ලෑස්තිලෙන්දල අපි වෙන පහින්දන් කියන්නේ ඒ මේකේ මේකට පැමිණෙද්දී සැලැස්මක් හැමතිස්සෙම අපේ තියෙනවා. ඒක සහ ගිතර වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. සංවිධානය වීමේදී නාද කණ්ඩායමත් එක්ක කරන කතිකාවේදී තර්ක විතර්ක නැහැ, සාකච්ඡා පමණයි තියෙන. මොකද තර්ක විතර්ක වලින් ඇතැම් විට හිත් නොහොඳ වීම අරමු වෙන වෙන්නේ. මේකේ කරන්න ඕන මේ වගේ දෙයක් සාර්ථක කරගන්න සඳහා සාකච්ඡා කරලා තමයි සාකච්ඡා කරාමනේ මේ අයි පහසු විසඳුමකට එන්න පුළුවන්. තර්ක විතර්ක කරොත් එහෙම දෙපැත්තට මේ මේ යන්න පුළුවන්. ඒ මත දෙක එහෙම තියාගෙන ඒ එකඟ නොවි දැන් මේක එකඟ වෙලා අපි එහෙම තමයි ඒ සාමූහික ප්‍රයත්නයක් මේක ටීම් වර්ක් එකක් ඒ නිසා ඒ මැද්දට අපි ගෙනවිත් තවත් අපේ තාමත්ම කාර්යබහුල ශිල්පියෙක් හැබැයි ඔහුගේ නොවන ගීත ගායනා කළා ජීවිතය පිළිබඳව කතා කළා කොහොමද මේ 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 ගෙන්දගම් පොළවේ සිට තරුවක් හැටියට ස්ථාපනය වෙන්නේ ස්ථාපිත වෙන්නේ කියන එකට යම් කිසි ඔව් කැලුම්මල්ලි මට වචන දෙන්න මම මේ தත්වය මම කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම මේ වගේ තැනකට එයි කියලා මගේ තාත්තා විශේෂයෙන් පිටරට ප්‍රසංග වලට ගියාම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සින්දු ගණනාවක් දෙනවා ඒගොල්ලන්ට ආස කරන ආතම් සමහරවල් මම හිතන්නේ මට ගායනා කරන්න පුළුවන් කියලා මම වචන දන්නෙත් නැහැ අහලත් නැහැ ඔව් ඉතින් මේ ආభాෂයේ මම ලෝක රටවල් 27කට මම ට්‍රැවල් කරලා දිනවා. ඒ තාත්තට පිසෙද්දන්නේ තාත්තගේ ආබාධය මම ගීත ගිල්ල ගායනා කරන්න තාත්තගේ සින්දු මගේ ගීත නෙවෙයි. අපේ සින්දු තිබුණා චැනල් වලින් ගහන්න නැහැ. ගහන්න නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් එතුමාට නිවන් සුව තවමත් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම දැන් ෆොනෑන්ඩු මේ ගායන પરම්පරාවේ අනිත් චරිතය තමයි වෝට් ඔෆ් ෆොනෑන්ඩු. ආ ඔබ අවසන් වශයෙන් තෝරගන්නේ වෝටර් එකේ වෝල්ඩ් අපගේ සෝන් යා. ඔව්. ආ. මේක තෝරාගෙන ඉමුද මොකක්ද තියෙනවද විශේෂත්වයක් සහ ඔබ මේක නෑ මේක වෝල්ඩ් වෝල්ඩ් මේක වෝල්ඩ් මම මේ දවස්වල හරි බොහොම කිට්ටුයි. අපි දෙන්නා රොයික් දේවල් අපි දෙන්නා යාළුවෝ වගේ දේවල් කතා කරගන්නවා. ඉතින් අපි කියන්න ඕනේ නෑනේ විස්තර සෙට් වුණාම කොහොමද කොහොමද වෙන්නේ කියලා. ඉතින් සෙට් වෙන්නත් අපි ඉතින් කියමුක අපි දෙන්නා කියලා. ඉතින් පොඩ්ඩක් ඈත් වෙලාද නෑ නෑ ඇමරිකල් අපි අපි ඇමරිකලම් බස ඉතින් දැන් දැන් වලට විතරුණානේ ඉතින් ඊට පස්සේ වෙලාවක් නෑ බිසි වෙනවා ළමයි එක්ක අපේ රාජකාරි වලට වැඩ කරන ප්‍රසංග වලදී හම් වෙනවා මේ වැඩසටහන් වලදී අපිට හම් වෙනවා ඉතින් අපි දෙන්න කතා වෙනවා සමහර වෙලාවට එයාට මම එනකන් එයා ඉන්නවා එයා ඉන්නකන් මම ඉන්නවා ඉතින් එහෙම මේ මේක තියෙන්නේ පවුලේ උත්සවයක් වෙලාවට මම හිතන්නේ සෑහෙන පිරිසක් එකට එක්කවෙයි ඔව් ඔව් අපි පවුලේ ඉන්නවානේ මගේ අම්මේ ඉන්නවා 30ක් 35ක් 40ක් අතර ඔක්කොම එකව කරාමනේ. ඉතින් ඒක තමයි මේ මේ මම හිතන්නේ අපි හැමෝටත් හැමෝටම වැදගත් වන්නේ. මොකද මේ පවුලේ උත්සව අවස්ථාවක එක මගුලක් හෝ අමගුලක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එකතු වෙන ප්‍රමාණයෙන් කොටිම පොඩි ගමක් දාගන්නත් පුළුවන් මට්ටමක් තියෙනවා. අර 45කට වැඩි හිටියොත් එමේ මේ මේ ගපටි පවුලේ නම දානවලු ඉස්සරේ. ආ ආ. ගම ප්‍රවාදාත්මක කතාවක්. ඉතින් ෆොනෑන්ඩු ගම වගේ එකක් ඔන්නම් දාගන්න පුළුවන් MS ෆොනෑන්ඩු ගම අවසන් ගීතයත් එක්ක එසේනම් අපි ප්‍රියමිතුරු මිතුරනි වෝටයගේ ගීතයක් සුසිල්ලා ගායනා කරන්නේ අපි නැවත වතාවක් සුසිල්ලාට අපගේ ස්තුතිය පිරිනමන ගම ප්‍රියමිතුරු මිතුරනි ඔබටත් ස්තුතියි නාදට හැමදාම ස්තුතියකින් අපි ලබන සතියේ තවස්තාවක් ලදොත් හම් වෙනවා බොහෝ දුරට තාමත් බොහෝ දිනෙක ගෙදරට වෙලා
තමන් තමන්ව ආරක්ෂා කර ගනිමින් එතකොට සියල්ලෝම ආරක්ෂා වෙනවා. ඒක පිළිපදිමින් තව ටික කාලයක් අපි මෙහෙම ඉන්න ලැබෙයි. ඊට පස්සේ අප විශ්වාස කරනවා. ඉතින් නියඟය මෙහෙමයි. නමුත් වසන්තය එනවා සත්‍යයි. ඒක විශ්වාස කරගෙන අපි ජීවත් වෙමු. ඔබට ජය සහ සතුට පමණයි. සැඟවි සමනල තටු මත පෙටලි ඔබ දකින්නට ඔබ බලන්නට එනවා මං ඉගිලි මල් පෙදියට සැඟවි සමනල තටු මත පෙටලි ඔබ දකින්නට ඔබ බලන්නට එනවා මං ඉගිලි ඔබ බලන්නට එනවා මං ඉගිලි.